මැයි 9 වෙනිදා සිට වූ දේශපාලන හානි පිළිබඳව තක්සේරු වාර්තා කඩිනම් කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලබා දී ඇති උපදේශයක් පිළිබඳව පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද අනාවරණයක් කළා. පෙරේද වෙද්දී දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීලා තිබුණා තමන්ගේ දිස්ත්‍රික්කේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ටික හඳුනා ගන්න ප්‍රමුඛතාවය දීලා ආහාර ටික බෙදන්න කියලා. එහෙම කියලා තිබ්බ එකේ අද උදේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පරත්පාලන අමාත්‍යාංශයෙන් ඒකේ ස්වදේශ කටයුතු අංශයෙන් යවලා තියෙන සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක් අමාත්‍යාංශ ලේකම් MMP මායදුන්න තමයි ලියුමට අස්සම් කරලා තියෙන්නේ. ඒ ලියුමක් යවලා තියෙනවා ඉතුරු සියලු කටයුතු නවත්තන්න ප්‍රමුඛතාවය ලබා දීලා මැයි 9 වෙනිදා රාත්‍රී ගිනි ගැනීමට හෝ ගිනි තැබීමට හෝ හානි කිරීමට ලක් වූ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ හානි වූ දේපළවල තක්සේරු වාර්තා අද සවස 4ට පෙර බාර දෙන්නේ. ඒතට ඒකට හරීම හදිස්සි. වත්කම් බැරකම් වාර්තා පරීක්ෂා කළ යුතුයි. ඔය ප්‍රාදේශීය දේශපාලඥයෝ මේ මාලිගා හැදුවේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ ඒක. ඒ අයට මුදල් හොයපු විදි ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම මහජන මුදල් වංචා කිරීම සහ අනෙකුත් අක්‍රමිකතා අපයෝජනයන් වෙනුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි. වන්දිගේම නෙවෙයි නඩු පවරන්න ඕනේ මේ අය සම්. ඊට පහුගිය කාලේ ගෑස් පුපුරලා මිනිස්සු මැරුණ 7ක් 8. ඊට අමතරව ගෙවල් ගිනිගත්. දැන් කෝ ඇස්තමේන්තු? කෝ වන්දි? අපි බල කරනවා අද දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමවල හරි ඇස්තමේන්තු ගෙන්න ගත්තා නම් හවස 5 වෙද්දී ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරා. අඩුම ගානේ මේ ගම් වතුරේ වන්දි ටික ගෙව්වේ නේ. හැමදාම අවිලා ෆෝම් පුරවගෙන යනවා ඒ ටික දීලා නේ. ඒතර මේවට පුදුමාකාර කාර්යක්ෂමයි.